සුබසක් කියලා පිළිගන්නවා. අදත් මගේ යාළුවෝ හැමෝම ඔයා මේ එකතු වෙලා ඉන්නේ නිමේෂ් ඇකඩමි YouTube channel එකත් එක්ක. අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්නේ මේ වෙද්දි ගොඩක් දෙනෙක් පාවිච්චි කරන Facebook app එකේ සැඟවුණු රහස් ටිකක් ගැන. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ගැලවලා තියෙන රහස් ඔයා සමහරට දන්නව වෙන්න පුළුවන්. හැබැයි සමහර රහස් දන්නේ නැති වෙන්නත් පුළුවන්. අන්න ඒකින්ද මේ රහස් දන්න වගේම නොදන්න ඔයාට මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙයි කියලා හිතනවා. ඒකින්ද මේ වීඩියෝ එකේ කිසිම තැනක් skip කරනතෝ බලන්න. හරියනම් අපි වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට ගිහින් කතා කරමු මොනවද මේ Facebook app එකේ සැඟවුණු රහස් කියලා. වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලට දෙයක් කියන්න ඕනේ. ඒ තමයි මම මේ කියලා දෙන දේවල් ඔයාගේ ෆෝන් එකේ කරන්න නම් ඔයාගේ ෆෝන් එකේ Facebook ලොකු app එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ light app එක නෙවෙයි. මොකද light app එක තිබ්බොත් ගොඩක් වෙලාවට මම මේ කියන දේවල් කරගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඔයාලට දැන් පේනවා ඇති මගේ ෆෝන් එකේ උඩම තියෙන app එක. මෙන්න මේක තමයි Facebook ලොකු app එක කියන්නේ. මම මේකේ link එකත් මේ වීඩියෝ එක යටින් දාන්නම්. මේ වෙද්දි ගොඩක් දෙනෙක් මේ app එක තමයි පාවිච්චි කරන්නේ. හරි. ඊට අමතරව තවත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ app එකේ update එකක් තියෙනවා නම් ඔයා Play Store එකට ගිහිල්ලා ඔයාගේ මේ Facebook app එකේ නම ටයිප් කරලා මේ ඇප් එක අප්ඩේට් කරගන්න ඕනේ. කාට හරි අප්ඩේට් කරන්න අමාරු නම් කියන්න මම අප්ඩේට් කරන විදියත් වීඩියෝ එක යටින් කමෙන්ට් කරාම මම ඒ කමෙන්ට් වල රිප්ලයි දාන්නම්. හරි. අපි දැන් මුලින්ම අපේ ෆෝන් එකේ Facebook ඇප් එකට ගිහින් ඉමු. මම මේ උඩම තියෙන Facebook ඇප් එක ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් මෙන්න මේ විදිහ තැනකට තමයි එන්නේ. මම දැන් කතා කරන්නම් අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන රහස් මොනවද කියලා. මම ඔයාලට පළවෙනිම කියලා දෙන්න යන්නේ Facebook එක හරහා අපේ ඉන්න ප්‍රදේශයේ කට්ටිය හොයාගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් උදාහරණයක් විදිහට හිතමු. ඔයා දැන් අනුරාධපුර පැත්තේ ඉන්න කෙනෙක්. අන්න එහෙමනම් ඔයාට දැන් හිතෙනවා මේ අනුරාධපුර පැත්තේ Facebook ඉන්න කට්ටිය කවුද කියලා බලාගන්න. එහෙම නැත්නම් ඔයාගේ account එකේ ඉන්න කට්ටියව බලාගන්න. අන්න එහෙමනම් ඔයාට මේ වීඩියෝ එකේ තියෙන මේ පළවෙනි දේ වැදගත්. ඒ මොකද මම මේ කියන setting එක භාවිත කරලා ඔයාට පුළුවන් වෙනවා ඔයා ඉන්න ප්‍රදේශයේ Facebook භාවිත කරන හැමෝම, එහෙම නැත්නම් ඔයාගේ account එකේ ඉන්න හැමෝම බලාගන්න. මේ දේ කරන විදිහ මම පෙන්නන්නම්. අන්න මේ දේ කරන්න ඔයා කරන්න ඕනේ මේ Facebook app එකේ අයිනේ තියෙන ඉරි කෑලි තුන touch කරන එක. මම මේ අයිනේ තියෙන ඉරි කෑලි තුන touch කරන්න. ඒක touch කරපු ගමන් මේ විදිහ තැනකට තමයි එන්නේ. ඊට පස්සේ ආ බලන්න මෙන්න මේ වගේ එක එක දේවල් මෙතන වැටිලා තියෙන්න පුළුවන්. අන්න එහෙම වැටිලා තියෙනවා නම් ඔයා මෙතන යට ඇති nearby friends කියලා. අන්න ඒක උඩ එක සැරයක් ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් අපි මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මේකෙදි ඔයාට පේන මේ ඇති යටම තියෙනවා get started කියලා. අන්න ඒක උඩ එක සැරයක් ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙන්න මේ වගේ තැනකට ආවනම් ඔයා කරන්න ඕනේ මේ යට තියෙන nest කියන බටන් එක ටච් කරන එක. ඒක ටච් කරපු ගමන් මේක load වෙන්න පටන් ගන්නවා. අපි පොඩ්ඩක් බලාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතනදී ඔයාට පේන මේ ඇති මේ යට තියෙනවා turn on කියලා බටන් එක. අන්න ඒක උඩ එක සැරයක් ටච් කරන්න. මම මේ turn on කියන බටන් එක ටච් කරන්නම්. ඒක ටච් කරපු ගමන් මේක ආයෙත් load වෙන්න පටන් ගන්නවා. ඊළඟට අපි මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මේකෙදී අපි පොඩ්ඩක් යටට යන්න ඕනේ. මේ විදිහට යටට ගියාම ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා nearby කියලාගත් තියෙනවා. ඒක යටින් කට්ටිය වගේක් ඉන්නවා. මෙන්න මෙයාලා තමයි අපි ඉන්න ප්‍රදේශේ අපිට ආසන්නයේම ඉන්නේ. ඒ කියන්නේ අපි ඉන්න තැන ඉඳක් ළඟම ඉන්න කට්ටිය තමයි මෙන්න මෙතන තියෙන්නේ. මෙන්න මේ විදියට අපිට පුළුවන් වෙනවා අපි ඉන්න ප්‍රදේශේ අපි ළඟම ඉන්න කට්ටිය හොයාගන්න. මෙන්න මේක තමයි පළවෙනි සෙටින් එක. මම ඔයාලට දෙවෙනිට කියලා දෙන්න යන්නේ අපි Facebook account එක හදපු දවසේ ඉඳන් කරපු හැම දෙයක්ම නැවත සැරයක් බලාගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි Facebook account එකේ like කරපු, comment කරපු මේ වගේ හැම දෙයක්ම කොහොමද නැවත සැරයක් බලන්නේ කියලා. මේ දේ කරන්න ඔයා මුලින්ම කරන්න ඕනේ මේ අයිනේ තියෙන ඉරි කෑලි තුන touch කරන එක. ඒක touch කරපු ගමන් මේ විදිය තැනකට තමයි එන්නේ. ඒකෙදි ඔයාට පේන්නේ මෙති උඩම තියෙනවා ඔයාගේ Facebook account එකේ නම. වගේ මෙතන නිමේෂ් කියලා තමයි තියෙන්නේ. මම ඒකින්ද ඒක උඩ එක සැරයක් touch කරන්නම්. ඒක ටච් කරපු ගමන් මේ විදියට අපේ ෆෝන් එකේ අපේ Facebook account එකේ profile එකට එනවා. එතනදී ඔයා බලන්න මේ අයිනේ තියෙනවා 33. අන්නේ 33 හැම කෙනාගේම එනවා. ඔයා කරන්න ඕනේ ඒක උඩ එක සැරයක් ටච් කරන එක. ඒගොල්ල ටච් කරපු ගමන් මේ විදියෙ setting ගොඩකට යනවා. මෙන්න මේ setting අතනින් පොඩ්ඩක් ඔයා බලන්න මෙන්න මේ යටට වෙන්න තියෙනවා activity log කියලා. අන්න ඒක උඩ එක සැරයක් ටච් කරන්න. ඒක උඩ ටච් කරපු ගමන් මෙන්න මේ විදියෙ තැනකට තමයි එන්නේ. මෙතන ඔයාලට පේනවා ඇති එක එක දේවල් ගොඩක් වැඩිලා තියෙනවා. මෙතන ඔයාලට පේනවා උඩ තියෙනවා දෙකක්. මෙතන අයිනේ තියෙනවා year කියලා. අන්න ඒක උඩ එක සැරයක් ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් මේ විදිහේ තැනකට එනවා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි ඔයාගේ Facebook account එක හදපු දවසේ ඉඳන් හැමදේම. ඒ කියන්නේ හදපු අවුරුදු ගාන මෙතන වැඩිලා තියෙන්න පුළුවන්. හරි දැන් උදාහරණයක් විදිහට හිතමු. මට දැන් ඕනේ මගේ 2020 එහෙම නැත්නම් මේ 2020 අවුරුද්ද ඇතුළත මම කරපු දේවල් බලන්න. අන්න එහෙමනම් ඔයා මෙතනින් ඔයාට අදාළ වර්ෂය තෝරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ account පරණ නම් ඔයාට පුළුවන් පරණ වර්ෂවල දේවලුත් බලා ගන්න. මට දැන් ඕනේ 2020 වර්ෂයේ මම කරපු දේවල් බලන්න. මම ඒකින්ද මේ 2020 කියන එක උඩ එක සැරයක් ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් මේ
එක ආයෙත් ලෝඩ් වෙනවා අපි බලාගෙන ඉන්න ඕනේ හරි ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි ආයෙ එන්නේ මේක ඔයාලට පේනවා ඇති උඩම තියෙනවා month කියලා අන්න ඒක ටච් කරලා ඔයාලට පුළුවන් වෙනවා මේකට කැමති මාසයක් තෝරන්න මම මේකට මාසයක් තෝරන්නේ ඔයාලට පොඩි දෙයක් නිසා ඒක හරි ඊට පස්සේ තවත් දෙයක් තියෙනවා ඒට එහා පැත්තේ තියෙනවා category කියලා අන්න ඒ කුඩ එක සරලා ටච් කරන්න ඒක ටච් කරපු ගමන් අපි මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ මෙන්න මෙතනදී ඔයා දැනගන්න ඕන දෙයක් තියෙනවා ඒ තමයි ඔයාලට මෙතනදී පුළුවන්කම ලැබෙනවා ඔයාලට කැමති දේවල් විතරක් බලන්න ඒ කියන්නේ ඔයාලට ඕනේ like කරපු දේවල් විතරක් බලන්න නම් like කරපු ඒවා මෙතනින් තෝරලා බලන්න පුළුවන් එහෙම නැත්නම් ඔයා comment කරපු දේවල් බලන්න නම් ඔයාලට පුළුවන් comment කරපු දේවල් බලන්න හරි මම උදාහරණයක් විදියට මම comment කරපු දේවල් මොනවද කියලා මම බලන්න ඔයාලට පේනවා ඇති යට comment කියලා එකක් තියෙනවා මම ඒක උඩ එක සැරයක් ටච් කරන්න ඒක ටච් කරාම මේක ආයෙත් load වෙන්න පටන් ගන්නවා අපි පොඩ්ඩක් බලාගෙන ඉන්න ඕනේ හරි ඔයාලට දැන් පේනවා ඇති මම මේ 2020 අවුරුද්දේ කට්ටියට comment කරපු හැම දෙයක්ම මෙතන වැඩිලා තියෙනවා මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා ඔයාලට පුළුවන් වෙනවා ඔයාගේ account එකෙන් මේ වෙද්දි ඔයා කරපු හැම දෙයක්ම බලා ගන්න මෙතනදී comment විතරක් නෙවෙයි ඔයාලට පුළුවන් like මේ වගේ ඕනම දෙයක් මේ හරහා බලා ගන්න හරි මෙන්න මෙච්චරයි දෙවෙනි ක්‍රමය මම ඔයාලට තුන්වෙනියට කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ දෙයක් ඒ තමයි අපේ phone එකේ Facebook account එක වෙනත් කට්ටියට පෙන්වන්න නැත්තම් ඒ කියන්නේ මෙහෙමයි දැන් හිතමු ඔයාට යාළුවෙක් හම් වෙනවා මෙන්න මේ යාළුවා ඔයාට කියනවා ඔයාගේ Facebook account එකේ නම මොකක්ද කියලා කියන්න කියලා. ඔයා දැන් එයාට ඔයාගේ Facebook account එකේ නම කියනවා. හැබැයි මේ විදිහට නම කිව්වට ඒ යාළුවට ඔයාව පෙන්වන්නේ නැහැ. ඒ යාළුවා ඔයාගේ නම Facebook account එකේ ගහලා බලනවා මේ නමට Facebook account තියෙනවද කියලා. හැබැයි එයාට මේ Facebook account එක පෙන්වන්නේ නැහැ. මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් දෙනෙක්ට මේ වෙද්දි ඇවිල්ලා තියෙනවා. හැබැයි මම මේ දැන් කියන ක්‍රමය පාවිච්චි කරලා ඔයාට පුළුවන් වෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව නමක් නැතුව link එකක් මගින් ඕනම කෙනෙක්ව ඔයාගේ Facebook account එකට add කරගන්න. මේ දේ කරන විදිහ මම පෙන්වන්න. මුලින්ම මේ දේ කරන්න ඔයාගේ ෆෝන් එකේ Facebook account එකේ profile එකට ගිහින් ඉන්න ඕනේ. ඔයාට පේනවා ඇති මම මගේ ෆෝන් එකේ Facebook account එකේ profile එකට තමයි දැන් ගිහින් ඉන්නේ. හරි. ඔයා දැන් මුලින්ම මේ දේ කරන්න ඕනේ මේ profile එකේ එහෙම නැත්නම් Facebook app එකේ අයිනේ තියෙන තිත්තුන touch කරන එක. මම මේ තිත්තුන උඩ එක සැරයක් touch කරන්නම්. ඒක touch කරපු ගමන් මෙන්න මේ විදිහේ තැනකට තමයි එන්නේ. ඔයා දැන් මුලින්ම කරන්න ඕනේ මේකේ පොඩ්ඩක් යටට යන එක. මේ විදිහට යටට ගියාම ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා යට තියෙන copy link කියලා. අන්න ඒක උඩ එක සැරයක් touch කරන්න. අන්න ඒක touch කරපු ගමන් පොඩි link එකක් අපේ ෆෝන් එකට copy වෙනවා. මෙන්න මේක copy වුණා නම් ඔයා කරන්න ඕනේ මෙන්න මේ link එක ඔයාගේ යාළුවට යවන එක. අන්න ඒ link එක යාළුවට යවුවාම අන්න ඒ යාළුවට පුළුවන්කම ලැබෙනවා ඒ link එක උඩ touch කරලා එලින්ම ඔයාගේ Facebook account එකට add වෙන්න. මෙන්න මේ වගේ දෙයක් තමයි මේකෙදි වෙන්නේ. අපි දැන් කතා කරමු හතරවෙනි රහස මොකක්ද කියලා. මොයාට හතරවෙනි setting එක විදිහට ගෙනල්ලා තියෙන්නේ ගොඩම වැදගත් දෙයක්. ඒ තමයි අපි සාමාන්‍ය Facebook account එකේ මේ විදිහට එක එක photo බල බල මේ විදිහට උඩට පල්ලයට එනවා. දැන් හිතමු අපි මේ විදිහට photo බල බල යද්දි අපි දකිනවා අපිට වැදගත් කියන photo එකක්. එහෙම නැත්නම් වැදගත් වෙන දෙයක්. මෙන්න මේ විදිහට මොන හරි වැදගත් දෙයක් දැක්කහම සමහර වෙලාවට අපිට ඕන වෙනවා මෙන්න මේ වැදගත් දේ නැවත සැරයක් පස්සේ වෙලාවක බලන්න. හැබැයි දැන් සමහර කට්ටිය දන්නේ නැහැ මේ විදිහට පස්සේ වෙලාවක මේ දේ ආයෙත් ඒ විදිහටම බලන්නේ කොහොමද කියලා. අන්න ඒ දේ කරන විදිහෙන් තමයි මම දැන් කියන්න යන්නේ. දැන් හිතමු අපි උදාහරණයක් විදිහට තියෙනවා මෙන්න මේ ෆොටෝ එක. ඒ කියන්නේ මේ ළමයෙක් ඉන්න ෆොටෝ එකක් තියෙන්නේ. මෙන්න මේ ෆොටෝ එක අපිට ඕන වෙනවා පස්සේ වෙලාවක බලන්න. අන්න එහෙමනම් ඔයා කරන්න ඕනේ මෙන්න මේකෙදි මේ උඩ තියෙන තිත් තුන ටච් කරන එක. මම මේ අයිනේ තියෙන තිත් තුන ටච් කරන්න. ඒක ටච් කරාම මේ විදිහේ තැනකට තමයි එන්නේ. මෙතනදී ඔයාලට පේනවා ඇති උඩ තියෙනවා සේව් පෝස්ට් කියලා. අන්න ඒක උඩ එක සැරයක් ටච් කරන්න. ඒක ටච් කරපු ගමන්ම සමහර කට්ටියගේ ෆෝන් වල මෙන්න මේ වගේ තැනකට එනවා. ඒ වගේම තමයි සමහර කට්ටියගේ කිසිම දෙයක් ඔන්නෙන් නැතුව කලින් හිටිය විදිහටම එනවා. හරි. දැන් ඔයාගේ මේ විදිහේ දෙයක් ඔන්න උනා නම් ඔයා මේ උඩ තියෙන ධන ලකුණ ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් මෙන්න මේ විදිහේ තැනකට තමයි එන්නේ. මෙන්න මේ විදිහේ තැනකට ආව නම් ඔයාලට පේනවා ඇති මෙතන කොටුවක් තියෙනවා. අන්න ඒ කොටුව උඩ එක සැරයක් ටච් කරලා මෙතන කැමති නමක් දාන්න. මම මේකට එන්න අකුරු ටිකක් දාන්න. හරි. මේ විදිහට නම දාලා ඔයා කරන්න ඕනේ මේ උඩ තියෙන create කියන බටන් එක ටච් කරන එක. මම ඒක උඩ එක සැරයක් ටච් කරන්නම්. ඒක ටච් කරපු ගමන් මේක load වෙන්න පටන් ගන්නවා. හරි. දැන් මේක නිකම්ම මේ විදිහට එළියට ආවා. අපි දැන් බලමු මෙන්න මේ ෆොටෝ එක පස්සේ වෙලාව කොහොමද බලාගන්නේ කියලා. අපි දැන් කරන්න ඕනේ අපේ phone එකේ මේ අයිනේ තියෙන ඉරි කෑලි තුන ටච් කරන එක. මම ඒක ටච් කරන්නම්. ඒක ටච් කරපු ගමන් මේ විදිහේ තැනකට තමයි එන්නේ. දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මේ app එකේ මෙන්න මේ වැඩිලා තියෙන setting වලින් මේකේ පොඩ්ඩක් යටට යන එක. මෙන්න මේ විදිහට මේකේ පොඩ්ඩක් යටට යද්දි ඔයාට බලා ගන්න පුළුවන් වෙයි යට තියෙන save කියලා. අන්න ඒ කුඩ එක සැරයක් touch කරන්න. ඔයාගෙත් ඒක අනිවාර්යෙන් ඇති. මම මෙන්න මේ කුඩ එක සැරයක් touch කරන්න. ඒක touch කරපු ගමන් මේක load වෙන්න පටන් ගන්නවා. ඔයාගේ internet හොඳයි නම් මේක අනිවාර්යෙන් ඉක්මනට load වෙනවා. හරි. දැන් ඔයාට පේනවා ඇති අපි අර ඉස්සලා අර save කරගත්ත එක එහෙම නැත්නම් පස්සේ බලන්න ඕනේ කියලා හිතපු එක මෙන්න මෙතන හිටලා තියෙනවා. මම දැන් ඒ කුඩ එක සැරයක් touch කරන්න. ඒක touch කරපු ගමන් ඔයාට පේනවා ඇති ඒ photo එක ඒ විදියටම අපිට පස්සේ වෙලාවක බලා ගන්න පුළුවන් වුණා. මෙන්න මේ විදියට අපිට පුළුවන්කම ලැබෙනවා අපිට අත්‍යවශ්‍ය කරන දේවල් පස්සේ වෙලාවක බලා ගන්න. අපි දැන් කතා කරමු අවසාන සෙටින් එක. එහෙම නැත්නම් අවසාන රහස මොකද්ද කියලා. මම ඔයාලට අවසාන වශයෙන් කියලා දෙන්න යන්නේ කොහොමද Facebook එකේ තියෙන වීඩියෝ අපේ ෆෝන් එකටම ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඒ වගේම තමයි මේක පටන් ගන්න කලින් ඔයාලට මම දෙයක් කියන්නම්. ඒ තමයි මම මෙතනදී ඔයාලට ඩවුන්ලෝඩ් කරන විදිය පෙන්වන්නේ නැහැ.
හැබැයි ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍ය වෙන හැම දෙයක්ම ඔයාලට කියලා දෙන්නම්. මොකද මේ ඩවුන්ලෝඩ් කරන විදිය පෙන්නුවොත් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක්ම දික් වෙයි. හරි. මම ඔයාලට ඕන දේවල් ගැන කතා කරන්නම්. මුලින්ම මේ දේවල් කරන්න අපි මුලින්ම අපේ ෆෝන් එකේ Play Store කියන ඇප් එකට යන්න ඕනේ. මම ඒකට යන්න මගේ ෆෝන් එකේ Home button එක ටච් කරලා මේ Facebook ඇප් එකෙන් අයින් වෙන්නම්. ඒකෙන් අයින් වුණ ගමන්ම මේ විදිය තැනකට තමයි එන්නේ. හරි. දැන් අපි බලමු අපේ ෆෝන් එකේ Play Store ඇප් එකට ගිහිල්ලා. මම මගේ ෆෝන් එකේ Play Store කියන ඇප් එක හොයාගන්නම්. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා Play Store කියන ඇප් එක. මම ඒක උඩ එක සැරයක් ටච් කරන්නම්. ඒක ටච් කරපු ගමන් මේ විදියට තමයි ඕපන් වෙන්නේ. ඔයාලට පේනවා ඇති මම මෙතන මේ විදිහට ඇප් එකක් දාලා තියෙනවා. ඒ ඇප් එකේ නම තමයි Fast VID Video Downloader Pro Facebook. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ නම ඔයාගේ Play Store එකේ search කරලා ලීසියම download කරගන්න එක. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් වෙනවා මම මේ වීඩියෝ එක යටින් දාලා තියෙන link එක touch කරලා වුණත් මේ app එක download කරගන්න. හරි. මම මේ විදිහට මේ app එක download කරලා තියෙන්නේ. මම ඔයාලට වීඩියෝ එක පටන් ගද්දිම කිව්වා මම මේකෙදි download කරන විදිය පෙන්වන්නේ නැහැ. download කරන එක ගැන පොඩි විස්තරයක් දෙන්නම් කියලා. හරි. ඔයා මේ app එක download කරලා ඉවර වෙලා ඔයා මුලින්ම ඇතුළට යන්න. ඇතුළට ගිහම ඔයාට බලා ගන්න පුළුවන් ඒ ඔයාගේ Facebook account එක ගහන්න තැන. ඔයාට පුළුවන් එතෙන්ද ඔයාගේ Facebook account එක ගහගන්න. අන්න ඒ විදිහට එතන Facebook account එක ගහලා log වෙලා ඔයාට කරන්න තියෙන්නේ කැමති වීඩියෝ එක හොයාගන්න එක. ඒ කියන්නේ සාමාන්‍ය Facebook app එක වගේම තමයි. ඒක ඇතුළට ගිහිල්ලා Facebook එකේ තියෙන වීඩියෝ එකක් හොයාගන්න. හොයාගෙන ඒකට ටච් කරන්න විතරයි තියෙන්නේ. ඒක ටච් කරපු ගමන් ඔයාට message දෙකක් එනවා මට මතක විදියට. එතන පළවෙනිම තියෙන message එක තමයි ඔයාට මේ වීඩියෝ එක download කරගන්න දෙපාද කියන එක. ඒ වගේම තමයි අනිත් message එක තමයි මෙතන මේ වීඩියෝ එක බලනවද කියන එක ගැන. එතනදී ඔයා කරන්න ඕනේ පළවෙනිම එන message එක ටච් කරලා ඔයාගේ මේ වීඩියෝ එක එහෙම නැත්නම් Facebook එකේ තියෙන වීඩියෝ එක ඔයාගේ phone එක download කරගන්න එක. මෙන්න මේ විදියට තමයි ඒ app එකේ දේවල් කරන්නේ. හරි. අදට මෙන්න මෙච්චරයි මේ වීඩියෝ එකෙන් කියන්න ඕනේ. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් කිව්ව දේවල් තේරෙන්න ඇති කියලා. අනිවාර්යයෙන් මොන හරි දෙයක් තේරුණා නම් විතරක් like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම තමයි පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක. අන්න ඒ button එක touch කරොත් ඔයාලට පුළුවන් වෙනවා ඉදිරියටත් මේ වගේ වීඩියෝ ඔයා ළඟටම ගෙන්න ගන්න. හරි. එහෙනම් හෙටත් මේ වගේ අලුත් වීඩියෝ එකක් හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.